හරි, අයිබෝන් හැමෝටම අද ගොඩක් දිනක් ඉල්ලලා තිබුණා මේ සද්ධර්ම රත්නාවලියේ එන මහදර සිටුපුත්තුගේ වස්තුව කතාව ශෘතිගෝචර ශෛලියෙන් කියලා දෙන්න කියලා මං හිතන්නේ තරගවලට හෝ ඒවට හෝ පාඩම කියලා දෙද්දි කොහොම හරි කමක් නැහැ. පැරණි ග්‍රන්ථයක් ශෘතිගෝචර ශෛලිය කියන එක වැදගත් වෙනවා අපේ පැරණි සම්ප්‍රදායන්. ඒක නිසා ඔබට ඒක කියන්නම්. හැබැයි මේකෙදි විශේෂයෙන් මතක තියාගන්න ඕන ශෘතිගෝචර ශෛලිය කියන එකට නිශ්චිත ක්‍රමවේදයක් තිබෙන්න විදිහක් නැහැ. මක්නිසාදයත් කාලාන්තරයක් තිස්සේ තමන්ට හම්බ වෙන ශ්‍රාවක ජනතාව නැත්තම් ඒ ඒ යුගයන්හිදී ඒ ඒ දේශකයන් වහන්සේලා විශේෂයෙන් භාණකයන් වහන්සේලා ගිහි හෝ පැවිදි මේ සියලු දෙනාම තමන්ගේ දක්ෂතාවය සහ ඒ ඒ කාලයට තියෙන ශ්‍රුතීන් කියන්නේ පරිසරය භාවිතය එක්ක තියෙන ශ්‍රුතීන්ට අනුකූලව නැත්තම් මේ මේ ක්‍රමයන්ට අනුකූලව ගායනා කළා නැත්තම් කිව්වා. වැදගත් උනේ මේ අහගෙන ඉන්න පිරිසට දැනෙනවද තේරෙනවද කියන එක. ඒක නිසා මාත් අහලා තියෙන පාරම්පරික හෝ ගුරුවරුන්ගෙන් හෝ වැඩිහිටියන්ගෙන් අහලා තියෙන ක්‍රමවේදයකට ඔයගලන්ට මේක කියලා දෙන්න උත්සාහ කරනවා. ඔගොල්ලොත් උත්සාහ කරලා බලන්න, තවත් වැඩිහිටියන්ගේ උපදෙස් සහ අවවාදානුශාසනා සහ තවත් ඒවා අහලා තව දුරටත් මේක දැනුම වර්ධනය කරගන්න. සද්ධර්ම රත්නාවලිය කියන්නේ සද්ධර්මයේ නැමැති මැණික් මුතු අමුණලද නැත්නම් මැණික් අමුණලද වැල කියන එක, ආවලිය කියන්නේ වැල කියන එක. මේක රචනා කරන්නේ ධර්මසේන හාමුදුරුව. ධර්මසේන හාමුදුරුව කියන්නේ විශිෂ්ට හාමුදුරුව කෙනෙක්. ඒක තමයි. ඒ කියන්නේ සමාජයේ පහළ මට්ටම දැනගෙන ඒ පහළ මට්ටමේ ඉන්න අයත් උඩට ගන්න තමයි උන්වහන්සේ බණ කතා ශෛලිය භාවිත කරලා, විශේෂයෙන් ධම්මපදය ධම්මපදට්ට කතාව පාවිච්චි කරලා සද්ධර්ම රත්නාවලිය රචනා කළේ. නුවණ මදවත් කුසල ඡන්දය ඇතිව ඔබ දන්නවා ඒක. ඒ කියන්නේ ගොඩාක් දැනුම ගොඩක් පොත්පත් කියන නුවණ මදවත් කියලා කියන්නේ මෙතනදී මේ මේ පොත්පත් කියවලා ලැබුවා සංස්කෘත පාලි පොත් කියවලා ලබන දැනුම ගොඩක් නැතිව සාමාන්‍ය උදේට කුඹුරට ගිහිල්ලා හවසට එන, රජගෙදර වැටට ගිහිල්ලා හවසට එන, නැත්නම් වෙන වෙන කාර්යයන් වලට ගිහිල්ලා හවසට එන, ඔය හේන් රැකපු, පැල් රැකපු, නැත්නම් හැල් හින ආරක්ෂා කරපු කාන්තාව වෙන්න පුළුවන්, පිරිමි වෙන්න පුළුවන්. මේ හැම කෙනාටම සැනසීම සඳහා ඒගොල්ලන්ට සාමාන්‍ය සමාජය තුළ අවුව, වැස්ස, රජ්ජුරුවන්ගේ අණ පණත් මේ වගේ මිසක් සැනසීමක් තිබ්බේ නැහැ. සැනසීමක් තිබ්බේ එකම තැන තමයි මේ පරලෝක පිළිබඳව හිතලා, නැත්තම් ධර්මයේ පිළිබඳව හිතලා තමන් කරන කාර්යයේ නිර්වද්‍යතාවයේ සහ ධාර්මික බව වගේම අවංක බව ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්. ඒ ඒ ඒ අවස්ථාව ලබා දීමක් තමයි මෙතනදී කරලා තියෙන්නේ. ඉතින් ඒ ඒ සඳහා ඒ කාලේ හැටියට උන්වහන්සේලා ගත්ත ක්‍රියාමාර්ග සහ සමාජයේ යහපත උපවත්වා ගැනීමට කරපු ක්‍රියාමාර්ග තමයි මෙතනදී අපි කතා කරන්නේ මේ මේ කතාවලින්. අනිත් එක වැදගත්ම දේ තමයි ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා තමන් කොහොමද තමන්ගේ හම්බ කරගත්ත සන්තකය පරිස්සම් කරගන්නේ කියන එක පිළිබඳව විශේෂයෙන්ම මේකදී අවධාරණය කරනවා. දැන් කාලේ හැටියට ඔය ගොඩක් ආගමික සම්ප්‍රදායන්වල සහ ආගමික ක්‍රමවේදයන්වල නැති ආර්ථිකය ආරක්ෂා කිරීම කියන්නේ මිනිහා මොකද ආර්ථික ශක්තිමත් කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් ඒක පිළිබඳව අවධාරණය කරපු කතාවක් තමයි මේකෙදි තියෙන්නේ. මම කතාවේ අර්ථය පිළිබඳ වැඩි කියන්නේ යන්නේ, අර්ථය පිළිබඳව අවශ්‍ය වුණොත් කමෙන්ට් කරන්න කියන්න, මම ඒ පිළිබඳව දැනුවත් කරන්න. මම හිතනවා මේ මගෙන් ඉල්ලපු අයට උවමනා කරලා තියෙන මේක කියන විදිහ හෝ ළමයිට අහන්න දෙන විදිහ, ඒ නිසා මම ඒ සඳහා උදව් කරන්නම්. කාට හරි තේරුම සහ මේකේ පැහැදිලි කර ගැනීම අවශ්‍යතාවයක් තියෙනවා ඒකත් කියන්න. අපි ඒකත් කරමු මම දන්න විදිහට. විශේෂයෙන් මම නිතර කියන එකක් තමයි මම සියල්ලක් දැනගෙන කරන ඒවා නෙමෙයි, යම් ප්‍රමාණයකට දැනගෙන තියෙන මට වැඩි ගොඩක් දන්නා ඉන්නවා. ඒත් ඒගොල්ලෝ මට උදව් කරන්න, උපදෙස් දෙන්න. අපි හැමෝම එකතු වෙලා සිංහල භාෂාව සහ අපේ මේ පරණ දේවල් ළමයිට අරගෙන යන්න ලොකු උදව්වක් කරමු. මම දැන් මේක ශ්‍රුතිගෝචර ශෛලිය කියන්නේ පුතා අසා රස විඳීම. ඒ කියන්නේ යම්කිසි කෙනෙක්ට අහලා රස විඳින්න. එතකොට ඒ කාලේ මිනිස්සුන්ට ගොඩක් එකපාරට ග්‍රහණය කරගන්න බැහැ. නිසා පොඩි වෙලාවක් ඕනේ මේ වචනේ ඇහෙන්න. නිසා ඔය ඇදීම අනිත් එක හවස් යාමේ හවස 6ට 7ට වගේ පටන් ගත්තාම ඒ වෙලාවේ සත්තුන්ගේ කෑ ගැහිල්ල, හුළඟ හම හුළඟ හමන එක,
මේ වගේ දේවල් අනිතක මිනිස්සු නිවන්න ඕනේ. මහා ഘോഷාකාරී දෙයක් නෙමේ විදිහට තිබුණොත් එහෙම මිනිස්සුන්ට හරි කරදරයි. ඒක නිසා මිනිස්සු නිවන්න ඕනේ. අනිත් එක තමයි අද කාලේ වගේ මේ මේ අර දඩිබිඩි ස්වරූපේ රිද්මයන් ඒ කාලේ තිබුණේ නැහැ. ඒ කියන්නේ සරලව කිව්වොත් එහෙම අපි තුගු වාහන සද්ද, හෝන් සද්ද ඒවා ඒ කාලේ තිබ්බේ නැහැනේ. හවස් වෙනකොට පහ හය වෙනකොට සේරම සද්දට කිවරයි. අර ඔය රැහැයියෙක්ගේ සද්දයක්, මොකක් හරි වනගත සතෙක්ගේ සද්දයක් විතරයි ඇහුනේ. ඒක නිසා ඒ රිද්ම තාල නැත්තම් අර ගඟක දැලන ශබ්දයක්, දියැලක ශබ්දයක්, නැත්නම් වැව උඩින් හමා එන හුලඟක ශබ්දයක්, ඒක පරිසරයේ තියෙන ගහක කොළක සිරිසිරි ශබ්දයක් තමයි ඇහුනේ. ඒක නිසා ඒකත් එක්ක තමයි මේ රිද්ම හැදුනේ. ඔබට සමහරට මේ රිද්මේ ටිකක් හිතේ මේක මොන රිද්මයක්ද? ඒ ඔබ හුරු වෙලා තියෙන නිසා මේ ഘോഷාකාරය සහ එකපාරටකට කැඩි 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 කියන ශබ්ද වලට. මොකද ඒ කාලේ අයට ගැළපෙන ශබ්දය මේක. අද කාලෙත් අපේ මනස සැහැල්ලු කරගත්තොත් මේ වගේ ශබ්දයකට ඔබ කැමති වෙයි. මම බලෙන් කැමති කරවන්න උත්සාහ කරන්නේ නැහැ. මෙහෙම එකකුත් තිබුණා කියලා හිතාගෙන අපි මේක යම් මේක පටන් ගන්න මෙන්න මේ විදිහට මම කියාගෙන යන්නම් ඔබට. මේක අසාරස විඳීම හොඳේ. තවද කළමනා සුචරිත විෂය තබාලා නොකළමනා දේ කරන්න වුණට වන විපත්ති හඟවන්නට මහදහන සිටුපුත්තුගේ වස්තුව දක්වමු කෙසේද යත්. එම තමයි පටන් ගන්න. එතකොට අපිට මේක තවද කිව්වහම කලින් කතාවක් කියලා ඉවරයිනේ. කියන්නේ ඊයේ හෝ කලින් අපි එතන ඉඳලා යන්නේ. තවද කළමනා සුචරිත විෂය තබාලා නොකළමනා දෙය කරන්න වුණට වෙන විපත්ති හඟවන්නට මහදන සිටු පුත්තුගේ වස්තුව දක්වමු කෙසේද යත්. ඒ සිටු පුත්තෙමේ බරණැස අසූ කෙලක් වස්තු ඇති සිටු කුලයක උපන උන්ගේ දෙමව්පියෝ අපගේ සම්පත මහත අපගේ පුතනුවන් කැමැති පමණකට ඇත. සෙස්ස හැයි දැයි විද්දත් කුලයක උපන්නාසේ ගී නැටුම් පමණක් ඉගැන්වූහ. එම නුවර අසූ කෙලක් වස්තු ඇති කුලයක දුව කෙනෙකුන් උපන්හ. උන්ගේ දෙමව්පියෝත් අර මුන්ගේ දෙමව්පියන් සිතූ ලෙසටම සිතා උනුත් ගී නැටුම් පමණක් ඉගැන්වූහ. වැඩිවිය පැමිණියවුන් ඔවුනොවුන්ටම නිල කළහ. කල්යෑමකදී දෙපක්ෂයේම දෙමව්පියෝ මලහ. එක් ලක්ෂ සැට කෙලක් පමණ වස්තුව එක ගෙටම විය. සිටු පුත්‍රයානෝද දවස තුන් විටක් රාජ සේවයට යෙති. ඉක්බිත්තෙන් එනුවර රාසොඬහු. ඉදින් මේ සිටු පුත්‍රයානෝත් රාසොඬහු නම් අපට මහා සැපය. උනුත් රාසොඬ කරම්හයි සිතූහ. එසේ සිතාලා රාත් හැරගෙන බැදි දඩ මස හා ලුණුත් එකරුත්තේ බැඳගෙන මුලපලා මුලුත් හැරගෙන උන් රජගෙන් එනතෙක් මග බලබලා හිඳලා සිටු පුත්‍රයානන් එන්න වුන් දැක රාබී පියා ලුණු කටලාගෙන මුලපලා මුල් ස්වාමීනි සිටු පුත්‍රයානන් වහන්ස
බොහෝ කලක් ජීවත් වූ මැනව අපි නුඹ වහන්සේට පිනට කන්ට බොන්ට සමර්ථ වූම්හයි කිව්වේ. සිටු පුත්‍රයා නෝද උන්ගේ බස් අසා පස්සේ එන බුලත් කන්න වුන් අතින් තුළුන් බොන්නේ කුමක් දැයි විචාරා. එක් පාන වර්ගය කැයිකි කල්හි යහපත් දෙයක් දැයි විචාලෝය. ස්වාමීනි, මෙලොව මෙයට වඩා පිය යුත්තෙක් නැතැයි කීය. එසේ වී නම් මාත් ඒ බොන්ට වුව මැනවයි මදක් මදක් ගෙන්වාගෙන බොති. ධූර්තයෝද සිටු පුත්‍රයානනුත් රාබොන්ට පටන් ගත් නියාව දැනගෙන උන්ම පිරිවරා ගත්හ. කල්යත් යත් පිරිවර මහත් විය. සිටු පුත්‍රයානුත් සියයක් යවාලාත් දෙසියයක් යවාලාත් රාගෙන් වාගෙන බොන්නෝ. කල්යත් යත් හුන් තැන සිටි තැන රන්ගොඩවල් තබ්බවාගෙන රාබුන කල පළඳිනා ලෙසට මෙතෙක් රන්දීලා මල් ගෙනෙව මෙතෙක් රන්දීලා සුවඳ සාන්දු ගෙනෙව මූ දූ කෙලියට සුරු වූය. මූ නටන්ට සුරු වූය. මූ ගී කියන්ට සුරු වූය. මූ මද්දල ගසන්ට සුරු වූය. මුන්ට දහසක් දෙව මුන්ට දෙදහසක් දෙවයි මෙලෙසින් වියදම් කරන සිටුපුත් නොබෝ කලකින්ම තමන් සන්තක අසූ කෙලක් වස්තුව අසත්පථයේදී නිමවා ඉක්බිත්තෙන් සිටුදුවනියන් සන්තක අසූ කෙලක් වස්තුවක් උන් කිව නොකිවගෙන්වාගෙන එයිත් එලෙසින්ම දීනිමවා ජීවත් වන උපදෙස් නැති හෙයින් චෙත්වත් නරම් ආදියද බත්කන රිදීවලන් ආදියද යටත් පිරිසෙයින් හැඳ කලාල් කොට්ට මාබුලා ආදිය දැයි තමන් දෙපක්ෂය සන්තක සියල්ලක්ම විකොට කෑවූය. ඒ හැම විකොට කානිමවාලා මාළු අවස්ථාවෙහිදී හිඳිනාගයත් වික්කහ ගෙය විකිනීව හැරගත්තවුන් ගෙයින් හින්ද නොදේ නෙරිහෙයින් ඇඹේනියන් කැඳවාගෙන අනුන්ගේ බිතක්කනට පලා ගොසින් රඳාහිඳිනාහු. කබල් කෙටි හැරගෙන සිඟා ඇවිද බොහෝ දෙනාකා අන්තයේ ලූබත් කන්ට පටන් ගත් තමන් කොටපු පරිත්‍යාග ලෙසටම නිකෘෂ්ට ජීවිකාවිය. එක් දවසක් වහන්දෑ වළඳන තැනට ගොසින් වළඳා අන්තයෙහි බාල වහන්දෑ පාත්‍රවලින් ගෙන වුත්ලන බත් නොමැලිව ලවා ගන්න වුන් දැක පුරා දීලෝනියාවට ලබන සැටිය ඉතා ලඝුවෙයින් පහල කරන සිනාවක් මෙන් බුදුහු සිනහ පහල කළසේක. අනද මහතෙරුන් වහන්සේ සිනහ පහල කිරීමට කාරණ විචාලසේක.
බුදුහුත් සිනා පහළ කිරීමට කාරණ වදාරන සේක්. අනන්දයෙනි මහදන සිටු මහදන සිටානන්ගේ පුතනු වන්දුටුවාද තුළු මෙමනුවරදී තමන් සන්තක අසූ කෙලක් හා සිටුදුවනියන් සන්තක අසූ කෙලක් හා මිලෝ පරලෝ දෙකින්ම කිසින්ම කිසිත්ම ප්‍රයෝජනයක් නැති ආකාරිය නිසා වියදම් කොට නසාපියා දැන් සිඟාකායි විදිති. ඉදින් මූතුමු පළමු වයසදී වස්තුව නොනසා කෘෂිවනික්කාදී කටයුත්තක යෙදූ නම් මෙමනුවර නායක සිටු තනතුරු ලැබෙති. ඉදින් පළමු වයසිදී ලොවේ සැපත්හැර මහන වූ නම් රහත්ව ලොවතුරා සැපත්පුරා ලද්දෝය. සිටුදුවනියෝත් නායක සිටුදූ තරමටත් අනාගාමී ඵලයටත් පැමිණෙති. ඉදින් මේ සුටුපුත් මධ්‍යම වයසදී සම්පත ප්‍රයෝජන වන ලෙස යෙදූ නම් මෙමනුවර දෙවන සිටු තනතුරු ලැබෙති. මධ්‍යම වයසදී මහන වූ නම් අනාගාමී වෙති. සිටුදුවනියෝද දෙවන සිටු තනතුරට හා සෙද ගැමි ඵලයට පැමිණෙති. ඉදින් කෙළවර වයසදී වස්තුව ප්‍රයෝජනවත් ලෙස යෙදූ නම් තුන්වන සිටු තනතුර ලැබෙති. ගිහිගෙන් නික්ම මහන වූ නම් සෙදගැමි වෙති. සිටුදුවනියෝත් තුන්වන සිටුදූ තරමටත් සෝවාන් ඵලයටත් පැමිණෙති. තුන් අවස්ථාවම වරදවාපීහෙයින් ගිහි සම්පතිනුත් පිරිහුණාහුය. ශ්‍රාමණ්‍ය ඵලයෙනුත් පිරිහුණායු යැයි වදාරා බණ වදාරන සේක්. නූපන් භෝග උපදවා ගන්ටත් උපන් භෝග රැක ගන්ටත් සමර්ථ අවස්ථාවෙහි තමන්ගේ තමාගේම නොදැන්ම නිසා වස්තුන් නොලදින් නිෂ්ප්‍රයෝජන වන වස්තුව හැරගොසින් ශාසනිකව සීල සංරක්ෂණයත් නොකොට පැන්සිඳීමෙන් කුඩමස්සන් නැති විල්වල පියාපත් වගුල කොස්වාලිහිනියන් මෙන් සිතිවිලි ගනීති. විලපැන් නැත්තාසේම හිඳිනා තැනුත් නැත. කුඩමස්සන් නැත්තා මෙන් සම්පතුත් නැතිවෙයි. පියාපත් වගුල කොස්වාලිහිනියන්ගේ අහස ගමනක් නැත්තාමෙන් කෘෂිවනික්ආදී සම්භව වන වස්තුන් නැතිවෙයි. තවද යම් කෙනෙක් ගීව සම්පතින් ප්‍රයෝජන විඳිනට නිසිව සිට සම්පත් ලබන්නට නිර්වද්‍ය වූ උත්සාහ නොකෙරෙත් නම් ලද සම්පත් හැර සසුන් වැද මහන දම් කොට මහන දමින් ලැබ්බ යුත්ත නොලැබෙත් නම් පෙර සුවසේ කෑම්හ පූම්හ සම්පත් වුනුම් යනාදිය සිත සිතා හිඳිත් නම් විදපූහි දඬු අවුලන්නන් නැතිව දිරන්නාසේ තුන් වයසම කළමනාදය
නොකොට ඉක්මවා පුනම් මරණින් මැකේති. උන් ලද අත් බැව් නිෂ්ඵලයයි වදාළසේක. දේශනා කෙළවර බොහෝ දෙන සෝවාන් සෙදගැමි අනගැමි රහත් වූහ. එහෙයින් නුවණැත්තවුන් විසින් පළමු වයස වරදවා පීවත් මධ්‍යම වයසදී හෝ මධ්‍යම වයසත් වැරැද්දේ නම් කෙළවර වයසදී හෝ පිහිටන තමාටකට යුතුය. ගිහිව පිහිටක් කොට නොහැකිවී නම් ශාසනිකවත් ලද මනාගුණ විශේෂ ලබන්ට උත්සාහ කට යුතු. ඔන්න අපි කිව්වේ මහදන සිටු පුත්තුගේ වස්තුව සද්ධර්ම රත්නාවලියේ තියෙන්නේ. මේක පුතාලට පුළුවන් වැඩාත්ම වැදගත් වෙන පුතා මේක ශ්‍රුති ගෝචරය කියන්නේ අසන්නාට ටිකක් හිමින් සැරේ අහන්න පුළුවන් විදිහට කියන එක. මේක එකම වගේ වචන කියන්නේ අපි කියන ඒවට අනුප්‍රාසය කියලා. ඒ වගේ වචන කියනකොට පොඩ්ඩක් අර අහගෙන ඉන්න කෙනාට කම්මැලි නොහිතෙන විදිහට කියන්න පුළුවන්කම තියෙනවා. සහ දෙබස් පාවිච්චි කරලා තියෙනවා. දෙබස් පාවිච්චි කරද්දී ඔබට දෙබස් ඒ විදිහට උච්චාරණය කරන්න පුළුවන්. දෙබස් විදිහට අනිත් කෙනාට අවධාරණය ඇති වෙන විදිහට මේ විදිහට තමයි ශ්‍රුති ගෝචර ශෛලියෙන් ඔය මහදර සිටු පුත්තුගේ වත අපිට කියන්න මම කියන්න දන්නේ. ඉතින් මම හිතනවා අනිත් අයට මේක උදව්වක් වෙන්න ඇති කියලා. ඒ උදව්ව හැමෝටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සහ මේක ගැන මොනවහරි අදහස් තියෙනවා නම් ඔයගොල්ලෝ කියන්න. තවත් මේකේ තොරතුරු අවශ්‍ය නම් කියන්න. එතකොට අපිට පුළුවන් ඔයගලන්ට උදව් කරන්න. සිංහල අපේ ලෝකේ තියෙන විශිෂ්ට භාෂාවක්. මිනිස්සුන්ට හොඳට කතා කරපුවා නැත්නම් ඒක මිනිස්සු අමාරුම තෘෂ්ණාව කියන එක නැති කරන්න පාවිච්චි වෙච්ච හොඳ භාෂාවක්. ඒක හරි අමාරු වැඩක්නේ. මොකද වචන වලින් තමයි හැම දේ මිනිස්සුම මෙහෙවන. ඒ නිසා අර අපිට අමාරුම අයින් කරන අමාරුම තෘෂ්ණාව වගේ දෙයක් නැති කරන්න භාවිත වෙච්ච භාෂාව කියන එක හරි ලස්සන වෙන්න ඕන, වටිනව වෙන්න ඕන. ඒක නිසා හොඳ භාෂාවක් ඉගෙන ගන්න, ඒකේ තියෙන පොඩි පොඩි ශිල්ප ක්‍රමත් ඉගෙන ගන්න. හැමෝටම ජය වේවා.